ශ්‍රී ලංකා රාමඤ්ඤ මාණිකායන්න දුරන්දර අති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ ඒ වගේම ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහලේකාධිකාරී හා වැඩබලන මහානායක විමහාචාර්ය පල්ලකන්දේ නායක මාහිමිපාණන් වහන්සේ මෙම ආයතන හා සබැඳි ආචාර්ය මහාචාර්ය විද්වත් ජතිවරයන් වහන්සේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ මහාචාර්ය අපේ චන්දිම විජේබණ්ඩාර මැතිතුමනි ඒ වගේම බෞද්ධ සහෝදරත්ව පදනමේ සභාපති ඒ වගේම ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ නියෝජ්‍ය ලේකම් දුරහොබවන ආචාර්ය දමේන්ද්‍ර පෝරගේ මැතිතුමන් ඇතුළු විරත් සම්භාවනීය පැමිණ සිටින හිතවතුනි අද මේ අවස්ථාවට සම්බන්ධ වීම පිළිබඳව අපිට කළ ආරාධනය මේ වෙලාවේදී බොහොම ස්තුතිපූර්වකව පළමු කොටම සිහිපත් කරනවා විද්වතුන් වහන්සේලා මේ අවස්ථාව බබලවනවා අපේ සම්ප්‍රදාය ධර්මක් විග්‍රහමින් පැරණි සම්ප්‍රදායට ගිහිල්ලා මේ සභා ගර්භයේ තිබු ගමන් මග ධර්මක් වෙනස් කරලා සභාව අවදි කළ අපේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ පිළිබඳවත් විශේෂයෙන්ම මේ වෙලාවේදී මා සිහිපත් කරන්න ඕන අපේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා සමූහයක් මෙතන ඉන්න නිසා අපි යන ගමන් මගේ බැබලෙන සම්දිස්ථානයක් නිම කිරීමේ හැකියාව පුද්ගලයන් සතුව තිබෙන්න ඕන. චන්දි විජේබණ්ඩාර මහත්මයලා අපේ ගුරුවරු. එතුමල්ලා දීපු නිර්ණායකයන් තමයි ඔය එදා අපිට. අද මේ ලෝකයේ බොහෝ දෙනා තාමත්ම ගෞරවපූර්වකව සලකන පුද්ගලයෙක් පිළිබඳව අනුස්මරණය කිරීමක් සිදු කරන්නේ. දලයි ලාමාතුමා මේ රටට වැඩමවා ගන්න බැරි වුණා. ඒ අතරතුරේ විතර තියෙන්නේ වෙනත් දේශපාලන මතවාද. ඒක කතා කළ යුතු වෙනම විෂයක්. එතුමන් අතිශයින්ම පූජනීයයි. අපේ උගත් ජාතිවරයන් වහන්සේලා වැඩි ඉන්නෝ මෙතනදී මම කැමති අවධාරණය කරන්න අපේ රටේ මහා නායක හාමුදුරුවෝ ඉන්නවා. මමත් ඒක දැනග ඉන්න කෙනෙක්. නමුත් දලයි ලාමාතුමාට තරම් ලෝකය මේ තේරවාදී බෞද්ධ රටේ ඉන්න එක හාමුදුරුවකටවත් සලකනවද? ඒ තරමටම දලයි ලාමාතුමා විශ්වගත වෙලා තිබෙනවා. සැලකිය යුතු කාරණාවක්. මේ කරුණ කීපය මම කිව්වේ මා ගොනු කළ දේශනේට තරමක් අමතරව. මොකද මට හිතුණා විතර අපේ දැනුගත් ආචාර්ය මහාචාර්ය යතුවරයන් වහන්සේලා සමූහයක් කියලා ගී පැවිදි. අනාගතය දකින අපේ ශිෂ්‍ය යතුවරයන් වහන්සේලා ඉන්නවා. ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා ඉන්නවා. ඒ අයටත් අපි මගක් සකස් කරන්න ඕන. ඒක අපේ යුග මෙහෙවර. මොකද බොහෝ තැන්වලින් මේ කටයුත්ත ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා දලයි ලාමාතුමා පිළිබඳව අපි ලෝකය කතා කරන්නේ කරුණාවේ විශ්වීය මුද්‍රාව. ලෝක නායකත් ලෝකයේ ආධ්‍යාත්මික නායකත්වයේ විදියට තමයි කතා කරන්නේ. දැන් බලන්න ඇමරිකාව, කැනඩාව, ජර්මනිය, රුසියාව විවිධ රටවල්වල ආධ්‍යාත්මික නායකයා කියලා සලකන්නේ කවුද? අවිවාදයෙන් අපි පිළිගන්න ඕන. අවිවාදයෙන් අපි එතන ඉඳ ගන්න ඕන. මේ දලයි ලාමාතුමා එතෙන්ට
ඉතුමන් ගියා. යාමට අවශ්‍ය ලොකු පසුබිමක් ඉතුමන් නිර්මාණය කරගත්තා. අවශ්‍ය ලොකු අනුගාමික පිරිසක් ඉතුමන් නිර්මාණය කරගත්තා. අවශ්‍ය ආධ්‍යාත්මික ශක්තියක් ඉතුමන් නිර්මාණය කරගත්තා. පසුබිම බුදුදහම. පසුබිම බුදුදහම. අපිටත් ඒකනේ තියෙන්නේ. අපෙත් පසුබිම බුද්ධහම. ඉතින් අපි කතා කරන මහායාන, හීනයාන, අරයාන, මේයාන මොන වුණත් යම් පදනක් මත ඉඳගෙන යන ගමනක් මේක. ටිබෙට් දේශයත් එක්ක ශ්‍රී ලංකාවට ඇති සබඳතාවයට වඩා පුළුල් ඉතිහාසයක් තෙක් නොවිදුනත් ආසන්නම තම වශයෙන් ටිබෙට්ය සමග අපට සමීපත සම්බන්ධතාවය ටිබෙට්යෙන් අපේ රටට ආපු මහින්ද හාමුදුරුවෝ. එස් මහින්ද හාමුදුරුවෝ. අපි ටිබෙට්ය ගැන කතා කරනකොට අපේ රටේ මෑත ඉතිහාසයත් එක්ක එස් මහින්ද හාමුදුරුවෝ ගලවලා දාන්න බෑ. උන්වහන්සේ කවි ලිව්වා. ටිබෙට්යේ ඉපදුනාට ලංකාව ඉඳගෙන බොහෝ දේ කළා. අද අපි නොලියන කවි මහින්ද හාමුදුරුවෝ ලිව්වා. උන්වහන්සේගේ පෑන් තුඩෙන් මේ සිංහල ජාතිය අවදි කරන්න පුළුවන් ශක්තියක් උන්වහන්සේ ඇති කරගත්තා. ඒ නිසා අපි අද දලයි ලාමාතුමා සමරනකොටම අර අපේ එස් මහින්ද හාමුදුරුවෝ ගැනත් සිහිපත් කිරීම හරි වටිනවා. මොකද ටිබෙට් නිසා. එතකොට ඒ එස් මහින්ද හාමුදුරුවොත් ආගමික ධර්මශාස්ත්‍රීය මේ ආදී වශයෙන් මේ රට තුළ විප්ලවයක් කළේ. ආධ්‍යාත්මික නායක අපේ දලයි ලාමාතුරත් ලෝකය තුළ බුදුදහම පදනම් කරගෙන විප්ලවයක් කරන්නේ. අපි ළඟට නොයන මිනිස්සු එතුමන් ළඟට යනවා. එකට හේතුවක් එතුමා නිර්මාණය කරලා තිබෙනවා. ඒ නිසා ලෝකයේ බොහෝ දෙනාගේ බහුමාන ලක්වෙච්ච දලයි ලාමාතුමාගේ ජන්මදිනය වෙනුවෙන් ඇත්ත වශයෙන් අපත් එකට එකතු වෙලා ආශිර්වාදයක් කරන එක අපේ යුතුකමක් මෙන්ම මේ රටෙන් දෙන්න පුළුවන් ශක්තියක් ලබා දීම කියලයි මා කල්පනා කරන්නේ. 1935 දී ටිබෙට් අම්දෝ දිස්ත්‍රිකයේ පුංචි ගමක පුංචි පවුලක ඉපදිච්ච මෙතුමන් අවුරුදු 5ක් කියලා කියන වයසේදී අවුරුදු 5ක් පුංචි දරුවෙක් පාසලට ඇතුල් කරන්නේ අවුරුදු 6න් ඉස්සර පාසල ඇතුළත් කරේ මහාචාර්යතුමා අපි 5න් ගියේ ඉස්කෝලේට දැන් 6 යන්නේ අවුරුදු 5 දී මෙතුමා ආධ්‍යාත්මික නායකෙක් මට්ටමට පත් වුණා. දලයි ලාමා වරයා බවට පත් වුණා ඒ ටිබෙට්යේ. ඊළඟට අවුරුදු 6 වෙනකොට අධ්‍යාපනය පටන් ගත්තා. අවුරුදු 25 දී බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධිය සම්පූර්ණ කළා. එතකොට එතුමන් තවත් විශ්වවිද්‍යාල 3කම අවුරුදු 24කට අභියෝධාත්මක විෂයන්ට මූණ දීලා තිබුණේ. විවිධ අංශවලට හැකියාව ඇති කරගෙන එතුමන්ගේ දැනුම ඒ විශ්වවිද්‍යාල හරහා එතුමන් වර්ධනය කරගෙන තිබුණා. ඒකම මුන්වහන්සේ මොන්නෑම් උත්සවයේදී ඒ රටේ අධ්‍යාපනය අවසන් විභාගයට පෙනී ඉන්න තින්නේ භික්ෂූන් වහන්සේලා සමූහයක් ඉදිරිපිට. එක දවසක් තුළ අවස්ථා 3කදී පරීක්ෂණ 3කට මූණ දෙන්නට ඕන. පළමු අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා 39කට මූණ දෙන්නට ඕන. ඒකල් තර්ක ශාස්ත්‍රය පිළිබඳව විද්වතුන් වහන්සේලා 39ක් ඉදිරියේ සාමාන්‍ය කල්පනා කරලා බලන්න. ඉතින් අද අපි ඒ විදිහට මූණ දෙන්නේ නැහැ නේ.
අපේ අධ්‍යාපනයේ උගත් බුද්ධිමත් විද්වත් මණ්ඩලයක් තිෂ්ඨමකින් සමන්විත මණ්ඩලයක් ඉස්සරහට තනි පුද්ගලයෙක් ගිහිල්ලා ඒකට මූණ දෙන්නට ඕන. මෙතුමන් උදේ ඒකට මූණ දුන්නා. දහවල් තවත් 25 දෙනෙකුගෙන් යුක්ත මණ්ඩලයකට ඊළඟට මූණ දෙන්නට ඕන. හවස් සරුව තවත් ඒ විදිහෙම විද්වතුන් වහන්සේලා 35 නමගේ මණ්ඩලයකට පාර භෞතික විද්‍යාව පිළිබඳව මූණ දෙන්නට ඕන දැනු පරීක්ෂා කරන්න. මේ හැම දෙයකින්ම උන්වහන්සේ විශිෂ්ටත්වයටපත් වුණා. දැනුම. ඒ නිසා උන්වහන්සේ තව තවත් මේ සමාජයට කීර්තියක් අත්කර දෙන්න පුළුවන් පසුබිමක් ජීවිතය තුළ නිර්මාණය කරගත්තා. අපි දන්නවා බොහෝ ගෞරව සම්මාන එතුමන් ලබාගෙන දීර්ඝ ගමනක් යද්දී ඒ ටිබෙටේ නායකයා විදිහට විශාල තර්ජන ගොඩකට මූණ දෙන්න සිද්ධ වුණා. අපි කවුරුත් දන්නවා. ටිබෙටේ ලොකු ආක්‍රමණයකට මූණ දුන්නා. හිතන්න එපා එදා ටිබෙටේ ආක්‍රමණය කරලා ගහලා පන්නලා දාලා ඉතින් අවසන් කළා කියන එක. අපේ විද්වතුන් වහන්සේලා වැඩ ඉන්න නිසා මෙතන මම මතක් කරන්න කැමති. අදත් සංහාරය ඉවර නැහැ. අපි තලේබාන් සංහාරය ගැන කතා කරනවා. බුදු පිළිම කැඩුවා කියලා කියනවා. හැබැයි බුදු පිළිම කැඩਿੱච්ච එක කඩන එක අපේ හාමුදුරුවනේ තාමම සම් වෙලා නැහැ. කොමියුනිස්ට් සංහාරය තාමම සම් වෙලා නැහැ. බෞද්ධයන්ට රේව තින. මේ අවුරුද්දක් ඇතුළත මම හිතන්නේ ටිබෙට් වල අඩි 104ක් උස බුද්ධ ප්‍රතිමාවක් විනාශ කළා. කවුද කතා කළේ? කෝ අපිට පණිවිඩේ? පණිවිඩේ ලැබුණත් කෝ අපි නැගිට්ටද? අපි නැගිට්ටේ නැහැ. අපි නැගිට්ටේ නැහැ. ලෝකේ කවුරුවත් නැගිටින්න කෙනෙක් නැහැ. හැබැයි එක එක යුග තිබුණා කතා කරන. දැන් කතා පෙට්ටි ඔක්කොම වැහිලා ගිහිල්ලා මම දන්නේ අර ආණ්ඩුවේ කතා පෙට්ටි ටික වැවුණා වගේ දෙකල පහුගිය කාලේ ඇරලා තිබිච්ච. ඒ නිසා අදත් කොමියුනිස්ට් සංහාරය බුදුදහමට විරුද්ධව සිද්ධ වෙනවා. කෙනෙක් කැමති වෙන්න පුළුවන් අකමැති වෙන්න පුළුවන්. මම මේ කියන්නේ වර්තමානයේ ක්‍රියාත්මක තත්ත්වය ටිබෙටේ. එන තැන කොතනින්ද මම දන්නේ. තරුංගෝල අධ්‍යනාව චීනෙන් නම් පහුගිය කාලේ. එතකොට මේ තත්ත්වෙන් ආපු මේ ලාමාතුමන් ඉන්දියාවට ගියාට පස්සේ ඉන්දියාවට ගියේ ඇයි? රැකවරණය පිණිස. හිතන්න ඕන දෙයක් අපිට යන්න තැනක් අපිට දිනන්න තැනක් තියෙනවා. රැකවරණය ලබා දුන්න ඉන්දියාවේ. ඉන්දියාවෙන් උදව් කළා ඒ වෙලාවේදී. බැරි වෙලාවට අපිටත් එහෙම වෙන අවස්ථා තිබුණ පහුගිය ටිකේ. වැඩේ වැරදුනා. අපි හිතන් හිටිය දෙන්නේ අතනින්ම තමයි හොදට පුරවල ගෝඩි ගණන් පුරවල දෙන්නේ අතනින් තමයි කියලා. ඈ අර චංචුල්ලා දෙනවයි කියලා. නමුත් අන්තිමට මොකද වුනේ? ලැබුණේ අල්ලපු අතෙන් විතරයි. අපි උපන් තැනින් විතරයි. යන්තම් හරි තැනට අපේ විරුද්ධව යම් යම් දේවල් කරනවා අපේ මිනිස්සු. නමුත් අපි බුද්ධිමත් වෙනකොට හිතන්න ඕන අනාගතය ගැන කල්පනා කරන්න ඕන. එතකොට මෙතුමන් ජීවිතය ආරක්ෂා කරගෙන ඉන්දියාවට ඇවිල්ලා ඉන්දියාවේ තැනක් ස්ථානයක් ධර්මශාලා කියන ප්‍රදේශයේ අද ජීවත් වෙනවා. ධර්මශාලාවල එතුමන් හිටියට ඉන්දියාවේ ජීවත් වෙනක හරි අමාරුයිනේ. අපේ ආම්බු ධර්ම ප්‍රචාරකවත් යන්නේ නැහැ ඉන්දියාවේ. එංගලන්තය, ඇමරිකාව, රුසියාව, ජර්මනිය, ප්‍රංශය ලැබෙනවා නම් අපි යන්න ගන්නවා. හැබැයි අපේ ආමුදුරුවරු ඉන්දියාවේ ගිහිල්ලා ඔය දුෂ්කර ගමන ගත කරලා ඉතින් එහා ගිහිල්ලා තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. අදත් අපේ ඉන්දියාවේ ආමුදුරු ඉන්නවා. හරියට දුක් විඳින මේ තරුණ ආමුදුරු ඉන්නවා. හරියට අමාරුයි ජීවත් වෙන්න. හරි අමාරුයි වැඩ කටයුතු කරන්න. ලාමාතුමා ඉන්දියාවේ ජීවත් වුණා. රැකවරණය ලැබුණා. රාජ්‍ය සැලකුවා. ප්‍රදේශයක් බාර දුන්නා. අද ධර්මශාලා කියන ප්‍රදේශයේ
ලොකුම ආදායම් මාර්ගය කොහෙන්ද? පිටර අන්න ඩොලර් එනවා. ඩොලර් එනවා. එංගලන්තෙන්ද ඇමරිකාවෙන්ද රුසියාවෙන්ද ප්‍රංශෙන්ද ජර්මනියෙන්ද? දැන් හොඳ වෙලා ලාමතුමා ලංකාවට ගෙන්නා ඩොලර් හොයන්න. ලොකු ආදායම් මාර්ගයක් එක ඉන්දියාවට. තව තවත් රැකවරණය දුන්න දෙපැත්තක් එකක් තමයි ඉන්දියාවේ ආර්ථිකයට එක ශක්තියක් අනිත් එක තමයි ආධ්‍යාත්මික පාරිශුද්ධතර පත්වෙච්ච නායකෙක් ඉන්දියාවේ ඉන්නවා කියලා කියන ඉන්දියානු දේශනේ ඔය විදිහේ පුද්ගලයෝ පහළුනේ දෘෂ්ටි කෞතුකාගාරයක් කියලා කිව්වේ එතුමා ඒ කාලේ අපිට කිව්වා ඉන්දියාව දෘෂ්ටි කෞතුකාගාරයක් ඉන්දියාවට විශේෂ පුද්ගලයෝ පහළුනේ දැන් ටිබෙට් වලින් ඇවිල්ලා ඉන්දියාව ඒ හරහා යම් පදනමක් ඇති කරගෙන තිනවා ඒ අනුව ඒ නිසා එතුමා බොහෝ යහපත් ගමනක් වෙන්ම යහපත් අනුග බලන් ටිබෙට් දාස් ගානක් ඉන්නවනේ අපි බෝධින් ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ළඟට ගියාම අපේ හාමුදුරුවනේ අපි නැවෙන දොයි තරමටම නෑ ඒගොල්ලන්ගේ මතයක් තියෙනවා ඒ මට්ටමට යන්න කී වතාවක් කොන්ද නමනවද කොන්ද උලනවද අර ලෑල්ලුට ඉඳගෙන කී වතාවක් වඳිනවද අපිට හරියට දන ගාල පසක පිටවලා වඳින්න බෑ ඒ මිනිස්සු නැගිටිනව ඉඳ ගන්න කී වතාවක් අපේ හාමුදුරුවනේ වන්දනා කරනවද ඒක හොඳ එක්සයිස් එකක් ඒ එක්සයිස් කරන්නේ අපි බල පොතෙන් කියලා දීපුවා කරන්න නැති එක දෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඉතින් මේ නායකයන් අනුනායකයන් මහා නායකයන් තියාගෙන පුටු වලට වෙලා ඉන්නවා. මේකේ බුදුහාරෝ දීපු ව්‍යායාම තේරුම් ගන්න නැති වෙනකොට ටිකක් අමාරු වෙන වයසට යනකොට. එතකොට මෙතුමන් ඉන්දියාවට ලොකු අවදියක් ඇති කළා. ඉන්දියාවට ලොකු අවදියක් ඇති කළා. ටිබෙට් රටේ ඉඳලා අර සතුරු ප්‍රහාරයට ලක් වෙලා ආධ්‍යාත්මේ ශක්තියත් අරගෙන ඉන්දියාවට ඇවිල්ලා අද ලෝකයේ ඉන්න බැබළෙන තරුවක් බවට පත් වෙලා අදි අදාපින් පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ මේ ශ්‍රවණාගාරය ඇතුළේ ඉඳගෙන අපි යවනව මහා බලයක් ශක්තියක් ආශිර්වාදයක් ඇයි ඒ එතුමන්ගේ ආධ්‍යාත්මික බලය නිර්මාණය කරගත් බෞද්ධ සේවය වෙනුවෙන් තමයි අපි මේ කටයුතු ටික කරන්නේ. ඒ නිසා උන්වහන්සේගේ ආදරය උන්වහන්සේ කරත්ත වශයෙන්ම අර උන්වහන්සේගේ මූණ දිහා බැලුවම උන්වහන්සේගේ හැසිරෙන ක්‍රමේ දිහා බැලුවම ඉතින් අපේ ගී මාත්‍රු ටිකයිනේ ඉන්නේ අපේ හාමුදුරුවනේ අපි ලැජ්ජ වෙන්නට ඕන. ඔය කරුණාව, ඔය දයාව, ඔය අනුකම්පාව අපි ළඟත් තියනවාද? පුංචි දරුවෙක් ළඟට ගන්න. ආදරෙන් ආශිර්වාද කරන්න. හරි අඩුයි. නොකරනව නෙමෙයි. අපේ හාමුදුරුවෝ ඉන්නවා ආදරෙන් ඔළුව අතු ගාලා ආශිර්වාද කරන. එහෙම කරන්නේ නැහැ. කොහොිටින් අපේ ආධ්‍යාත්මික දියුණුව මෙතුමා හැසිරෙන ක්‍රමය, ඇවිදින ක්‍රමය කතා කරන ක්‍රමය අත උස්සන ක්‍රමය මේ හැම තැනකම තිබුණා ආධ්‍යාත්මයේ දයාව මනුස්සකමේ උපරිමය ඒ නිසා අපිට එතුමාගෙන් ඉගෙන ගන්න දේවල් හරියට තිබුණා විශේෂයෙන්ම ලෝකය සලකන්නේ එතුමාගේ මෛත්‍රිය කරුණාව දැන් අපි දන්න බුදුදහමේ මෛත්‍රිය ගැන කියනවා එතකොට ඉස්ලාම් ධර්මයේ කියනවා සහෝදරත්වය ගැන නේද? කතෝලික ධර්මයේ තියෙනවා මෛත්‍රී අසල්වැසියාට මෛත්‍රී කරන්න කියලා. ඔව් හැම ධර්මකම මේක කියනවා තමයි. හැබැයි අපි තුලින් මේ ටික ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවද කියන එක අද වගේ දවසක අපි මම හිතන්නේ හිතනවා නම් හරි වටිනවා. එනිසා ඒ මිතුමන්ට හැම තිස්සෙම අපේ කවුද මේ
එතුමා කිව්වේ ශුද්ධෝත්තම ශුද්ධෝත්තම දලයි ලාමා. ඔය ශුද්ධෝත්තම කියන වචනේ පාවිච්චි කරන්නේ කාටේ? ශුද්ධෝත්තම බය නැතුව කතා කරන්න බලන්න. ශුද්ධෝත්තම දලයි ලාමාතුමා. අපේ වචන ගොඩක් තමයි හුඟක් එළියට ගිහිල්ලා තියෙන එක එක්කන අරගෙන තින්නේ. කිරලා මැනලා හරියට අරගෙන සාක්කුව දා ගන්න ඒගොල්ලෝ. ඔන වෙලාවට ප්‍රයෝජන ගන්න. ඉතින් මෙතුමා ශුද්ධෝත්තම දලයි ලාමා කියලා හැඳින්වීම අතිශයින්ම විශිෂ්ට කියලා තමයි මම හරි සතුන්නා පටන් ගත් වෙලා මේ පුතා ඒක ප්‍රකාශ කිරීම පිළිබඳව. ඒ නිසා අපි විශේෂයෙන්ම අපට ගමන් මගක් කියා දෙනවා එතුමන්. ඒ ගමන් මග ගැන පිළිබඳව විනාඩි 10ක් හරි අපි කල්පනා කළොත් අපේ ජීවිතේ, පැවිදි ජීවිතේ, බෞද්ධ ජීවිතේ පුංචි නම්මක් හරි ඇති කරගන්න පුළුවන් නම් ඒක වටිනවා කියලා තමයි මම කල්පනා කරන්නේ මෙතුමන්ගේ මේ ජන්මදිනේ. ඉතින් අපි එතුමන්ට ආශිර්වාද. මම දැකලා නැහැ, තාම හම්බ වෙලා නැහැ. එතුමා මට අවස්ථා දෙකකින් දින දුන්නා. මෙතුමා දන්නවා. හැබැයි අවස්ථා දෙකම එක අවස්ථාවක මුලින්ම කොරෝනාව, දෙවනි අවස්ථාව දෙනකොටත් කොරෝනා ඉවරුනේ නැහැ, නැවතත් පටන් ගත්තා. ඉතින් අභාග්‍යයකට වගේ ඒ අවස්ථා ලැබුණේ නැහැ. නමුත් සමහරලාට ඉදිරියේදී අපිට ඒ අවස්ථා ලැබෙනවා. මම ඇත්තෙන්ම කල්පනා කරනවා එතුමන් දකින්න එක අපිට ලොකු භාග්‍යයක්, වාසනාවක් කියලා. මොකද කරුණාවෙන් පිරිච්ච ආදවතක් දැසින් දකින්න පුළුවන් නම් ඒක සසර මහා භාග්‍යයක් කියලා අපි දැන් බුදුහාමුදුරුවෝ ප්‍රාර්ථනා කරනවානේ. ඇයි බුදුහාමුදුරුවෝ දකින්නේ? නිවන් දකින්නම නෙමෙයි. නිවන් දකින්න ලැබෙනවා නම් හොඳයි. දෙයියනේ මේ බුදුහාමුදුරන්ගේ බුදු මුහුණ දකින්න තියෙනවා නම් කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන් පිරිච්ච ඒකම පපුවට සැන සිල්ලක්නේ. බුද්ධ පින්තූරේ අධ්‍යා බලලා මොනතරම් අපි සැනහේනවද? පින්තූර ලක්ෂයක් මැද්දේ බුදුහාමගේ පින්තූරෙත් දාලා තිබුණට පස්සේ සුන්දරම, ලස්සනම, වටිනා පින්තූරේ කියලා අපි තෝරලා ගන්නේ බුද්ධ බුදුහාමගේ පින්තූරේනේ. ඒකේ තියෙන ආකර්ෂණීය බව. ඒ නිසා මෙතුමන් දලයි ලාමාතුමන්ට අපි ආශිර්වාද කරනවා. මෙතුමන්ගේ ජන්මදිනය වෙනුවෙන් මේ ශ්‍රී ලංකා වාසීන් විදිහටත් ලංකාවේ සියං අමරපුර නෙමෙයි, සියලුම භික්ෂුන් වහන්සේලා, මේ නිකන් කතන්දර හදාගෙන සියං අමරපුරට කියන ඒ වැඩක් නැහැ, සියලුම භික්ෂුන් වහන්සේලාගේ ආශිර්වාදය අපි එතුමන්ට ප්‍රාර්ථනා කරනවා. බොහෝ කල් ජීවත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. එතුමන්ගේ ආශිර්වාදය ඔන්න මේ වෙලාවේ ලංකාවට ලබා දෙන්න, ලංකාව සුඛිත මුදිත කරන්න කියලා ඔබ වහන්සේලා හැම දිනාටම පින්. මේ ආරාධනා කිරීම පිළිබඳ ඔබතුමාටත් පින්. මේ විදිහ අපිට ගමන් මග යන්න අපට මග පාදපු මෙතන අපේ ගුරුවරයෙක් ඉන්නවා, මේ මහාචාර්ය චන්දි විද්‍යාබණ්ඩාර මහත්මයා. අපි එක ගුරු බිමේ, හැබැයි අපි පුංචි ළමයි. මෙතුමාලා ජ්‍යෙෂ්ඨ වෙලා විශ්වවිද්‍යාලෙ ගිහින් ඒ කාලේ. හැබැයි අමතක කරේ නෑ, අදත් ගුරු බිම. තාමත් ඊගෙන කතා කරනවා. එතුමා විශිෂ්ට සේවයක් කරනවා. ඒ නිසා තමයි අපි මේ අපි වගේ බොහෝ දින දහස් ගණනක් හැදුණා මේ බෞද්ධ සංස්කෘතිය ඉතිහාසය පිළිබඳව උගක් දේවල් අපිට කියා දෙලා අපි කට හැදුවා. අපි හදපු නිසා ඔබතුමාලා වගේ වියත්තු මෙතන මේ ඉන්නේ. විශේෂයෙන් මම මතක් කරන්න ඕන මේ පාලි බෞද්ධ විශ්වවිද්‍යාලය අපේ දෙවියනේ කියන්නේ පුංචි කාලේ ඉඳලා මම හොඳට දන්න, අපිට හරියට ආදරය කරන හාමුදුරු නම. ඉතින් මට මෙතෙන්ට එන්න ලැබිච්ච එකත් මම හරියට සතුටු වෙනවා. උන්වහන්සේ අපිට බොහොම ආදරය කරන කෙනෙක්. ඒ වගේ මේ ආයතනය අපට අවශ්‍ය ආයතනය. මම අහගෙන හිටියා පාලි වචන පිළිබඳව. පාලි වචන වරද්දනවා. ඇත්තෙම ඒක ඔය වචන තුන හතර කියනකොට මට හිතුණා මේ හාමුදුරුගේ හඬ වැඩියෙන් භික්ෂු මහසාරගේ සමාජයේ යවන්නට ඕන. තරුණ හාමුදුරුවෝ, මේ තරුණ හාමුදුරුවෝ පිරිච්චිනව කෙලවරක් නෑ. අපේ හාමුදුරනේ දිගට හරහට වරද්දනවා නේද? ගාත කියනවා දිගට හරහට වරද්දනවා.
මේක මෙයන් ස්මන්ට අමතරයි මේක මේ ගුවන්විදුලියනොත් තියෙනවා රූපවාහිනියනොත් තියෙනවා දෙයියනේ බැරිද මේ වගේ ආයතනක මේ දන්න කෙනෙක්වත් ආමුදුරෝරු ඉන්නවා උන්වහන්සේගෙන් දැනගන්නට ඕන නැත්නම් ඒ ආයතනින් ඉගෙන ගන්නට ඕන ඒ නිසා පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයට අපේ තිර පුදුම ආදරයක් මොකද මේ තුම් පිටකේ අපේ රායක හාමුදුරුවනේ පල්ලෙදා හාමුදුරුවනේ ගාථා බලපුටුවේ ඉඳගෙන ගාථාවක් කියලා ගාථාව හරියට විස්තර කරන්න බැරි එකා කොහොමද බණකාරයෙක් වෙන්නේ මේ ඉගෙන ගන්න ඕන පාලි ටික එකට අදාළ අටුවා ටීකා විස්තර ටික ඒව දැනුම තියෙන මිනිහෙක් විතරයි බණකාරයෙක් වෙන්නේ නිකන් ඉතින් කාවර් හරි මිනිස්සු ටිකක් ඉනැස්සුවට ඉතින් බණකාරයෙක් ඉන්නේ හදි ඉතින් මිලට මුදලට විකිණන ඕනේ ඕකාලා ඒ විකිණන ටික අඩු වෙලා තියෙන පහුගිය කාලේ හොඳයි බොහොම පිං ආරාධනා කිරීම පිළිබඳව අමාරුවෙන් හරි ඔබ වහන්සේලා අහගෙන හිටපු එකටත් බොහොම පිං